RSBKට ප්‍රීමිය ලීග් මිනි සීරීස් අවසන් මහා තරගය ආරම්භ කරනවා 28 වෙනිදා දෙසැම්බර් මාසේ කොළඹ තෙස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී. ඉතින් මේ තරග මාලාවේ විශේෂත්වය තමයි පළමු තරගේ පවත්වන්නේ කනිෂ්ඨ ක්‍රීඩකින් වෙනුවෙන් මිනි සීරීස් ලෙසින් දෙවෙනි තරගේ පැවැත්වෙන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් වෙනුවෙන් අපි දැවැන්ත අවසන් මහා තරගයක් ලෙස. ඉතින් මිනි සීරීස් තරග මාලාවේ අවසන් තරගය සඳහා මෙවර ක්‍රීඩා කරන්න ටීම් ෆයිටර්ස් සමගින් ටීම් 5 බිට් කණ්ඩායම මාතකිනවා ෆයිටර්ස් කණ්ඩායමේ නායකය සෙනුර. සෙනුර දැන් කොහොමද අති දැවැන්ත අවසන් තරගයක් සඳහා සූදානම් ඉන්නේ ඔයගොල්ලෝ කොළඹ තෙස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දැන්දමත් තෙස්ටන් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පෙර පුහුණුවීම් කරමින් ඉන්න වෙලාව තමයි අපි ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්නට ආවේ. කොහොමද දැන් ෆයිනල් එක සඳහා තියෙන සූදානම? අපි හොඳින් සූදානම් වෙලා ඉන්නේ ෆයිනල් මැච් එක සඳහා. ඒ සඳහා අපි ගොඩක් පුහුණුවීම් වල නිරත වෙලා ඉන්නවා. මේ දැනුත් ප්‍රැක්ටිස් කරගෙන ඉන්නේ. දැනුත් ප්‍රැක්ටිස් කරනවා අපි ඉතින් ඊපස්සේ. ඔකේ. දැන් කොහොමද සෙනුර දැන් ඔයාලා කණ්ඩායමේ පන්දි යවීමේ අංශය බැලුවොත් එහෙම කොහොමද පන්දි යවන්න කීදෙනෙක් කින්නද ස්පිනර්ස් ලා කොච්චර ඉන්නවද ෆාස් බෝලර්ස් ලා කොච්චර ඉන්නවද කොහොමද ඒගොල්ලෝ ගැන මොනවද කියන්නේ? ෆාස් බෝලර්ස් ලා හොඳ දෙන්නෙක් ඉන්නෙක් ඉතින් ඉන්නවා. ඔකේ. ස්පින් ඇටැක් එක හොඳයි. ස්පින් ඇටැක් එකත් අපි අවුලක් නෑ. දැන් කවුද මේ ඔය කණ්ඩායමේ ඉන්නේ හොඳ පිටිකරුවන් විතර අපි නම් මැෂින් කියන ගත්තොත් කවුද විශ්වාසනීය පිටිකරුවන් ටීම් එකේ? අපේ ඕපන් බැට්ස්මන් විදියට චනුල් ඉන්නා චනුලුයි මහීජයි. ඒ දෙන්නමතර ඉමේෂ් ඉන්නා මෙතන වැඩිම ලකුණු ලාභය නේද? ඔකේ ඒ ලකුණු ලාභය සින්නා නිලන ඉන්නවා. ඔව් උමේෂ් ඉන්නවා. උමේෂුත් මැදවැල ශක්තිමත් කරන්න ගන්න ඉන්නවා. ඊට අමතර මම ඉන්නවා. ෆාස්ට් බෝලර් කෙනෙක් ඉන්නවා. ඔව් මම ෆාස්ට් බෝලර් කෙනෙක් ඉදිරියේ මම ඉන්නවා. දැන් සෙනුර කොහොමද දැන් වාර්තක ක්‍රීඩා කරන ප්‍රතිවාදී කණ්ඩායම ටීම් 5 බීට් දිනෙත් කණ්ඩායම ඒ කණ්ඩායම ගැන මොකද්ද වාර්තා කියන්නේ? ඒ කණ්ඩායම ගත්තත් ප්‍රබල කණ්ඩායම. හොඳ බෝලිං ඇටැක් එකක් වගේම බැටින් ලයින් අප් එකක් තියෙන හොඳ අභියෝගයක් තියෙනවා. දැන් සෙනුර දැන් කොහොමද මේ ස්කයි ක්‍රිකට් ඇකඩමි තමයි මේ තරගමාලාව සංවිධානය කරන්නේ. මොකක්ද ඉතින් පළවෙනි වතාවට තමයි ඔයගොල්ලෝ මේ තරගමාලාව ක්‍රීඩා කරමින් ඉන්නේ. කොහොමද මේ ස්කයි ක්‍රිකට් ඇකඩමි සංවිධානක තරගමාලාව ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම හොඳ වැඩක් ඒක. අවද ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් ඒක. හරි. සෙනුර දැන් අවසන් වශයෙන් කියන්න මේ අවසන් තරගය කොළඹ තෙස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණය ප්‍රයත් වෙන්නේ. අපේ කණ්ඩායමට හොඳ අත්දැකීමක් ඒක මේ වගේ ලොකු ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීම ලැබෙනවා. දැන් අවසන් වශයෙන් කියන්න සිනා දැන් ෆයිනල් මැච් එක ගැන මොනවද කියන්න තියෙන අනිවාර්යම ජයග්‍රහණ කරන්න පුළුවන්. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අවසන් මාතරගේ ජයග්‍රහණ කිරීම සඳහා. බලාපොරොත්තුවක් තියෙනවා. කියන්නේ ජග්ගහන කරන්න පුළුවා. මම හිතනවා අපේ ඉන්න කණ්ඩායමත් එක්කම කුසලානේ අරන් යනවා ෆයිටර්ස් පැත්තට. පුළුවා. මාසිකව ෆයිබිස් කරන මනාක දිනෙත්. දිනෙත් දැන් කොහොමද ෆයිනල් එක සඳහා තියෙන සූදානම ඔයගොල්ලෝ? සූදානම නම් කියන්නේ සූදානම නම් ටිකක් දැනට නම් එච්චර හොඳ සූදානමන්නේ අපි ප්‍රැක්ටිස් කරගෙන යනවා මේ දවස්වල. එක දිගටම ප්‍රැක්ටිස් කරා. අපේ අලුත් ක්‍රීඩකෙන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා. ගෲප් ස්ටේජ් මැච් එකේ වඩා ක්‍රීඩකයෝ අපේ හොඳ දැන් තත්ත්වෙක ඉන්නවා ඊට වඩා හොඳට. අපි ලොකු තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් කොහොමද දැන් ඔබේ ආය කණ්ඩායමේ බැටින් ලයින් අප් එක බැලුවොත් කවුද ස්ට්‍රොන් බැට්ස්මන්ලා? ස්ට්‍රොන් බැට්ස්මන්ලා කියන්නේ ඕපන් කරන්න අපේ ඉන්නවා රුක්ෂාන්ත චේරින්. ඊට පස්සේ වන් ඩවුන් ගහන්න මං ඉන්නවා. ඊට පස්සේ ටූ ඩවුන් ගහන්න චමිත් ඉන්නවා. ඊට පස්සේ අපේ ඉන්නවා ත්‍රී ඩවුන් ගහන්න නෙසඳ. ඊට පස්සේ ඉන්නවා ෆෝ ඩවුන් ගහන්න සිටිජ. ඊට පස්සේ රිෂාන් හොඳ පිරිසක් ඉන්නවා. පන්දි යැවීමේ අංශය කොහොමද? පන්දි යැවීමේ අංශයෙන් නම් ඉන්නවා අපේ කණ්ඩායමේ බාගට බාගයක්ම ඉන්නේ පන්දි යවන්න. ලොකු පන්දි යවන්නන්ගේ ටීම් එකකුත් අපිට ඉන්නවා. මොකද අපි පන්දි ඕල්රවුන්ඩර්ස් තමයි අපිට වැඩියම් ඉන්නේ. ඒ නිසා අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන දැන් මේ පාර සෙල්ලම් කරන්න ෆයිනල් එක. දැන් ලොකු අවස්ථාවක් දිනතුවාල ලාබාල ක්‍රිකේන්ට ස්කයි ක්‍රිකට් ඇකඩමි තමයි සංවිධානය කරන මේ තරග මාලාව. දැන් දැවැන්ත අවසන් තරගයක් විශේෂම කොළඹ තෙස්ටන් විද්‍යාලයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩාංගණයක මෙන් පිරිනට අවස්ථාවක් ලැබිලා තියෙනවා ක්‍රීඩා කරන්න. දැන් මොකද්ද මේ තරග මාලාව ගැන වර්තයන් තියෙන්නේ ලාබාල ක්‍රීඩකෙක් විදිහට? ලාබාල ක්‍රීඩකෙක් විදිහට මට මේ තරග මාලාව ගැන කියන්න තියෙන්නේ මේක ගොඩක් ලොකු චාන්ස් එකක් අපිට අපේ දක්ෂයන් පෙන්වන්න. ගොඩක් ක්‍රීඩකයෝගේ දක්ෂයන් පෙන්වන්න මේක ලොකු චාන්ස් එකක් කියලා තියෙනවා දැනට. හරි. දැන් අවසන් තරගයේ පැවැත්වෙන කොළඹ තෙස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ කොහොමද දැන් පොඩි පීඩනයක් එහෙම තියෙනවද ප්‍රතිවාදී කණ්ඩායම කොහොමද ප්‍රතිවාදී ෆයිටර්ස් කණ්ඩායම ගැන මොනවද හිතන්නේ? ෆයිටර්ස් කණ්ඩායම ගොඩක් ප්‍රැක්ටිස් කරලා ඉවරලා දැන් හොඳ බෝලර්ස්ලා එහෙම ඉන්නවා. අපිට හොඳට පේනවා දැන් අපි ප්‍රැක්ටිස් කරද්දිත් හොඳ බෝලර්ස්ලා හිටියා. ඉමේෂ් සහ උමේෂ් හොඳට පන්දි යවන්නවා. ලොකු පීඩනයක් තියෙනවා අපිට. මොකද අපි හිතුවට වඩා ගොඩක් දරුණු ඒගොල්ලෝ.
දැන් අවසන් වශයෙන් විනත් මොනවද කියන්නේ අවසන් තමගේ පොඩි ජැක් ගන්න කියන්නේ සිල්වර් කියන ඒකට අනිවාර්යෙන් දිනන්න පුළුවන් කියලා දැන් විනත් මොකද කියන්නේ අපි අනිවාර්යෙන් දිනනවා කියන්නේ ඒත් අපිට අනිවාර්යෙන් දිනන්න ඕනි අපි අනිවාර්යෙන් දිනනවා කියන්නේ නැහැ අපි අනිවාර්යෙන් දිනන්න ඕනි මොකද මේක අපේ පළවෙනි ටූර්නමන්ට් එක අපේ ඇකඩමිය ගහන ඒ නිසා මේක අනිවාර්යෙන් දිනන්න අපි උපරිම try කරනවා අපේ හොඳ 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 දේවල් ඔක්කොම කරගෙන අපි ප්‍රැක්ටිස් කරලා හැමදේම කරගෙන ඉන්නේ අනිවාර්යෙන් දිනන්න තමයි නැතු පරිදිලා ගෙදර යන නෙමෙයි ඉස්තා ක්‍රිකට් ඇකඩමි මැනේජ්මන්ට් එක ලැබෙන සපෝට් එක කොහොමද විශේෂයෙන්ම සභාපති මහින්ද මහත්මයා පණ්ඩගාඩික ගාමිණී මහත්තතුළු ටීම් එක ලෑන්ඩ් ස්ටෑන්ඩ් සපෝට් කරනවලද ලොකු සපෝට් එකක් ඒගොල්ලන්ගේ හම්බ වෙනවා මොකද ඒගොල්ලන්ගේ දරුවොත් අපිත් එක්ක අපේ කණ්ඩායම සෙල්ලම් කරනවා ලොකු සපෝට් එකක් දෙනවා අපිට ලැබෙනවා ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ඇත්තටම මැනේජ්මන්ට් එක බුද්ධිකායත් එක්ක ඒගොල්ලන්ට ලොකු ගමනක් යන්න පුළුවන් හොඳයි එහෙනම් අපි උණුසුම් සුප් ඇතුම් දෙන්නත් ඔබට ඔබ අතුළු කණ්ඩායමට 28 වෙනිදා කොළඹ තෙස්තන විද්‍යාලයේ ක්‍රීඩාංගණයට ඔයාලා එන්න ඉතින් දැවැන්ත අවසන් මාතරගේ නරඹන්න ඉතින් නැත්නම් එන්නත් බැරි ආයතන පුළුවන් ස්පෝර්ට්ස් ක්ලබ් යුටිප් නාලිකාව ඔස්සේ සජීවී මේ තරඟ නරඹන්න ඉතින් ලංකාවේ අති දැවැන්ත ප්‍රීමියර් ලීග් තරඟ මාලාවක අධ්‍යක්ෂකක් ඔබට සමීප කරනවා ආර්.එස්.බී. කැටයක් ප්‍රීමියර් ලීග් තරඟ මාලාව එහෙනම් මොමි සුදී දිනෙත් අපි 28 වෙනිදා හම්බෙමු thank you